මේ කෝදුව නැද්දක් ගෙදර? ආ, ඔය ඉන්නේ කාමරේට වෙලා දවසන. ආ, කතා කරන්නකෝ. ආ, ඉන්න. බබා බබා, මේ නැන්ද කතා කරන ඔයාට. ආ, ඔය ඉන්නේ. ආ, නැන්දි. මේ හැපි නිව් ඉයර්. ආ, හැපි නිව් ඉයර්. ඒනි ළමයා ටිකක් කෙට්ට වෙලානේ අනේ. අපි කලින් පාරේ ගිහින් ළමයා ටිකක් මහතට හිටියා, මට හොඳට මතකයිනේ. ළමයා දැන් ටිකක් කෙට්ට වෙලා. මේ අනිතක දැන් ටිකක් කළු වෙලත් එක්ක. ගිය පාරේ එනකොට කිරි පාටට හිටියා නිසුදට. ඇයි මේ? ළමයාට විටමින් එකක් හරි අරන් දුන්න නම් හරියක් කි පොඩ්ඩක්. විටමින් එකක් බොන්න පුතේ පොඩ්ඩක් හොයන බලලා. නේද? ආ, දැන් හොඳ මනමාලි හිනාවකුත් මූණේ තියෙනව උනේ. කොල්ලෙක්ගේ ඉන්නවද? කොල්ලෙක් ඉන්නවා නම් දැන් ඉතින් කසාද බැන්දල දැම්මනම් ඉවරනේ අක්කේ. දැන් කසාද බඳින්න කැමති නැද්ද පුතේ? නෑ ඉතින් මං කියන්නේ කසාද කියන ඒවා පුතේ නිසි වයසට කෙරෙන්න ඕනේ. කොල්ලෙක් ඉන්නවා නම් හොඳට හොයලා බල කසාදයක් කරලා දෙමු නේද? කසාද බඳින්න කැමති නැද්ද? බඳිමු බඳිමු හොඳේ. මේ ළමයාගේ කොණ්ඩෙත් පොඩ්ඩක් ගිහිල්ලා නේද? පොඩ්ඩක් හොයලා බලවනම් හරි මොකක් හරි ලෙඩක් තියෙනවද දන්නේ නෑනේ. අපි කලින් පාරේ එනකොට හොඳ පිරිච්ච කොණ්ඩයක් මෙතිද්දි. කොණ්ඩයක් නෑ පුතේ. මොකක් හරි ලෙඩක්ද? මොකක්ද යන්නේ? අර බෙල්ල තියෙන්නේ. බෙල්ලෙන් ගෙඩියක් දාලා නේද? මං දැන් මේ නිකන් මට අමුත්තක් තේරුණා. මෙයත් එක්ක කතා කරනකොට මං ඒත් අහන්න හිටියේ මොකද්ද ඒ ගෙඩියක් තියෙන්නේ කියලා. මොකද්ද පුතේ ඒ ගෙඩියක් දාලා තියෙන්නේ? දැන් මේ ඔයා පුතේ කියන්නේ ජොබ් එක විතරද කරන්නේ? එහෙම නැත්නම් මොනhari ඉගෙන ගන්නවද? හැබැයි මෙහෙමයි, ජොබ් එක විතරක් මදි හොඳේ. දැන් කාලේ මොනhari ඉගෙන ගන්නත් ඕනේ. මොනhari ඉගෙන ගන්න කැමති නැද්ද? ජොබ් එක විතරද කරන්නේ? ඒ වුණාට එහෙම හරියන්නේ නැහැ. මොනhari ඉගෙන ගන්නත් ඕනේ. කවදරි කසාද බැඳ කාලේ කරේ නේද? නම්ෙට මොනhari උගන්නන්න පුළුවන්කමක් තියෙන්නේ පේ මේගොල්ලන්ට. මොනhari ඉගෙන ගන්න කැමති නැද්ද පුතේ ඔයා? දැන් ටිකක් ලැජ්ජයි නේද මෙයා? මොකු පුතේ කතා නැත්තේ? කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. මේ ඔව් නැන්දේ, දැන් පොඩ්ඩක් ඉතින් මං කෙට්ටු වෙලා. මොකද මං දැන් කුඩු ගහනවනේ. මේ ඕගොල්ලෝ ගිය පාටිනකොට මං කුඩු ගැව්වේ නෑ. මං දැන් කුඩු ගහනවා. අර කුඩු ගහද්දි පොඩ්ඩක් ඇඟපත කෙට්ටු වෙනවනේ. ඒකයි. අනිත් එක මේ පොඩ්ඩක් දැන් මං කළු වෙලා තමයි. ඒ කැත්තේ කැත්තේ පොඩ්ඩක් කළු වෙලා. මේ දැන් පොඩ්ඩක් අර අවුවේ මං හිගා කනවා. ඒකයි. හිගා කන හින්ද පොඩ්ඩ දැන් අවුව සැරත් එක්ක පොඩ්ඩක් කළු වෙනව වැඩි. මේ දැන්දට තේරුණා නේද මගේ හිනාවෙම්? මේ දවස්වල පොඩ්ඩක් ඉතින් ඇත්තටම මට මගුල් දිසේ ඔළුවට ගහලා තියෙන්නේ. මේ හැබැයි මේ මම යාළු කොල්ලෙක් එක්ක නම් නෙවෙයි හොඳේ, මං යාළු අංකල් කෙනෙක් එක්ක. ඒකට අවුරුදු 78ක් වයස. මං හිතාගෙන ඉන්නේ අංකල් මැරුණට පස්සේ යාගේ දේපළ ටික මට ලියා ගන්න. ඊට පස්සේ මට තියෙන යාගේ සල්ලි වලින් හොඳට ජීවත් වෙන්න. ඉතින් ඕක තමයි ඉතින් මගේ ප්ලෑන් එක. ආ, නැන්ද කිව්ව කතාව හරි තමයි. දැන් මගේ කුණ්ඩි පොඩ්ඩක් ගිහිල්ලා නේද? මම මේ ළඟදී එක ડોක්ටර් කෙනෙක්ට පෙන්නුවා. ડોක්ටර් කිව්වා මගේ ඔළුවේ හරියටම හීලක් කියලා. ඒ හීල ඇතුළට ගැටවිල්ල ගිහිල්ලා මගේ කුණ්ඩි ඔක්කොම කාලා. ඉතින් අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. අනිත් එක ඉතින් අපි වයසට යනවනේ. නැන්දල වගේ හැමදාම තරුණ ගතිය තින්නේ නෑනේ. ඒ නිසා තමයි ඉතින් කුණ්ඩි පොඩ්ඩක් ගිහිල්ලා තියෙන්නේ. ආ, මේ ඕමයි මගේ බෙල්ල ගෙඩියක් ඇවිල්ලා තමයි. මං හිතන්නේ දැන් වෛරස් එකක් තියෙනවා බෙල්ලන් ගෙඩි කියලා. ඔය ගෙඩියේ මේ බෙල්ලේ මේ නැන්ද කොයකටත් මාස් එකක් දාගෙන ඉන්න. නැත්තම් මේ බෙල්ලන් ගෙඩි නැන්දරත් බොවුනොත් එහෙම නේද? ආ, මේක ගන්න. අනිත් එක මේ නැන්ද ඉතින් මං ජොබ් එකක් කරනවා කියලා විතරද? නෑ නෑ නෑ, මං ඉගෙනත් ගන්නවා. මං උපාධියක් කරනවා මේ හොරු මරන් කෑම සබ්ජෙක්ට් එක පිළිබඳව. මේ ඉතින් ඒකේ වැඩ කටියද මේ දවස්වලත් ඉතින් කරගෙන යනවා. මේ මං එනං ගිහින් එන්නම් අක්කේ හොඳේ. මට මේ තව ගෙදරකට පොඩ්ඩක් යන්න තියෙනවා. මේ මං එනං ගිහින් එන්නම්. මේ මං ගිහින් එන්නම් පුතේ හොඳේ. අයියෝ, ඇයි යන්නේ? නැන්දට තවමුකුත් අහන්න මගේ ප්‍රශ්න මුකුත් නැන්ද? තීරවනම් ඒ ටිකක් අහලම යන්නකො, මං උත්තර දෙන්නම්. ඇයි? නෑ 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 පුතේ, මට හදිස්සි මේ දැන් මතකුනේ යන්න ඕනේ කියලා. මං ගිහින් එන්නම්. අවුරුද්දට ඇවිල්ලා කැවුමක් ඔක්සක් කාලේ යන්න තු වෙනවා මෙතන මගොල්ලා. දැන් ඔය අහගත්තේ උදේ උත්තර ටික. ආයෙත් ඇත්ත පලාතකෙන එකක් නේ.